ආයුබෝවන් කතා කරන පොත් එක්කයි අපි අද දවසේදීත් සම්බන්ධ වන්නේ ජීවිතේ අපි ඇතැම් අවස්ථාවන් වලදී අපි හිතනවා අපි කරපු දේවල් වලින් සමාජයට ප්‍රයෝජනයක් තියෙනට ඕනේ කියලා අපේ ජීවිතේ ජීවන අත්දැකීම් වලින් සමාජයට ප්‍රයෝජනයක් තියෙනට ඕනේ කියලා ඉතින් ඒ විදිහට තමාගේ ඒ අත්දැකීම් එක්ක ඒ අවබෝධය එක්ක ජීවිතයට යමක් දායාද කරන ස්වයං චරිතාපදාන තියෙනවා ඒ වගේ ස්වයං චරිතාපදානයක් අද දවසේදී මගේ අතේ තියෙන්නේ දෙපයින් සිට ගතිමි මේ චරිතාපදානය ජනාධිපති නීතිඥ යුවාර්ද සිල්වා මහතාගේ හැබැයි එතුමා මේ තමාගේ ජීවිතයේ අත්දැකීම් නිකම්ම නිකං අත්දැකීම් බවට පත් කරගන්නේ නැහැ අනාගතයේදී නීතිවේදය හදාරන්නට බලාපොරොත්තු වෙන නීතිඥින් බවට පත්වන්නට බලාපොරොත්තු වෙන බොහෝ අයට මෙය එක්තරා විදිහක අත්පොතක් විය හැකියි ඒ නිසා අපි එතුමාට අද දවසේදී ආරාධනා කළා මේ ගැන කතා කරන්නට ආයිබන් ඔබතුමාට ආයිබන් ඇත්තම කිව්වොත් එහෙම ඔබතුමාගේ ජීවිතයේ මේ ජීවන ගමනේ දශක 6ක් සම්පූර්ණයි 35 අවුරුද්දක වෘත්තීය අත්දැකීම් තියෙනවා හැබැයි ඔබ හිතනවා තමන් ගැන තමන් මෙහෙම නිකම්ම ලියන්න ඕනේ නැහැ කියලා අපි එතනින් ආරම්භයක් සපයමු ඔව් මේකෙදි වැදගත් වෙන්නේ සන්ති මේට ප්‍රථමයෙන් මම මගේ අත්දැකීම් අරලා අපේ කනිෂ්ඨ නීතිවරුන්ට ප්‍රයෝජනයක් වෙන පොතක් සකස් කළා අපේ ප්‍රායෝගික මේ කරුණු සම්බන්ධව ඒක තමයි ඔය තියෙන්නේ අපේ අපරාධ නීතියේ ප්‍රායෝගික විග්‍රහය ඒක කළාට පස්සේ ඒ තුලින් කොතරම් එක ජනප්‍රිය වුණාද කිව්වොත් ලංකාවේ දැනට භාෂා තුනෙන්ම පළවෙන එකම ග්‍රන්ථය තමයි අපරාධ නීතියේ ප්‍රායෝගික ග්‍රන්ථයක් හැටියට ගන්න. ඉතින් එහෙම තියලා ඉන්න වෙලාවේදී මගේ මම සමාජය සමග නීති වෘත්තිය සමග මේ දේවල් කර කර ඉන්නකොට මේ ගැන හොඳින් දැනගෙන හිටිය මගේ බිරිඳ. ඉතින් බිරිඳ නිතර කියපු දෙයක් තමයි ඔයා ඔය කරන දේවල් එක්තැන් කරලා මොකක් හරි ගොනුවක් කරන්න කියන එක. නිකම්ම නිකං ඔහේ අත්දැකීම් විතරක් කරගන්න එපා කියලා. ඒක එයාටම තේරෙනවා මේකෙන් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඉතින් එයා ටිකක් ආත්මార్థකාමී වුණේ නැහැ. මොකද එයා කල්පනා කළා මේක අනිත් අයටත් යනවා නම් හොඳයි කියලා. ඉතින් ඒ දේ ගැන සම්බන්ධව මම විවිධ ශේෂ්ත්‍රවල හිටිය නිසා ඉතින් භද්‍රා එයාගේ නම භද්‍රා ධනංජනි එයා කිව්වා ඔයා පුළුවන් විදිහකට මේක ලියන්න බලන්න. නමුත් අර මම නීති සංගමේ සභාපති ධූරයේ ගත කරපු කාලය තුල කිසිදු විදියකින් ඒකට වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් වෙලා ඒකේ නියම తత్వය කියන්නේ වසන්තී මම ඒක ඉවර වෙලා ගෙදර ආපු දවසේ ඒ කියන්නේ මගේ කාලේ ඉවර වෙලා මම ගෙදර ඇවිල්ලා මම මගේ ගෙදර මම ඇඳේ සාංශි වෙලා ඉන්නකොට මට හිතුණා මේක තමයි දැන් තමයි හොඳම අවස්ථාව මේ ගැන ආවර්ජනය කරන්න. ඉතින් ඒක වගේ ආවර්ජනයක් තමයි ඕකේ තියෙන්නේ. ආපස්සට මම හිතනවා එදා රෑ එළි වෙනකොට මේ ගැන මගේ පොත සකස් වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ පිටපතක් හැටියට තමයි ඕක සකස් වුනේ. ඉතින් ඒ තුල මම ඉපදුන දා හිතන් මේ දක්වා ඔබතුමිය නිවැරදිව කිව්වා වගේ 35 වසරක් වෘත්තීය ජීවිතේ ඊට පස්සේ මම දශක 6ක් ගත කරලා තියෙනවා. ඉතින් මේ දේවල් ගැන අපි හුඟක් වයසට ගියාම ලියන්න ගියාමත් වැඩක් නැහැ. ඉතින් බොඩක් අය කිව්වා ඔයා මේක ලියන එක වට කරන්න පුළුවන්ද මේක මේ පිළිබඳව කාට හරි කියලා. හුඟක් වෙලා චරිතාපදාන අපි දැක්කත් වෙන කෙනෙක් ලියනවා. විශේෂම නීති වෘත්තියේ ඉන්න අය ගැන ලියන්න වෙනම කට්ටියක් සකස් වෙනවා අපි වයසට ගියාම. නමුත් මට ඒක නොකර මට තිබුණ පොඩි හැකියාවක් පාසල් කාලේ ඉඳන්ම ලිවීමේ හැකියාව. අනේ ඒක ප්‍රොජෙක්ට් කරන් තමයි වසන්ති මම මේ චරිතාපදානය ලිව්වේ. ඉතින් මම බොහොම අමාරුවෙන් නැගිට කෙනෙක් ඉඳ දෙපයින් සිට ගතිමි කියන නම එකට දැම්මා. යුවාල් සිල්වා මහත්මයා ඔහොම කියනකොට මට හිතුනේ මම ගැන එහෙම නැත්නම් තමන් ගැන තමන්ට වඩා දන්නේ කවුද? ඉතින් ඒක නිසා තමන් ගැන තමන් ලියනවා ඇරෙන්නට තව කෙනෙකුට ලියනවට වඩා මට හිතෙනවා එය සාර්ථකයි. මොකද තමන්ගේ ජීවන අත්දැකීම් උපතේ සිට මේ දක්වා මේ ආපු ඒ ජීවන අත්දැකීම් ජීවන ගමන් මග හරි හැටි තෝරා බේරා ගන්නට තව කෙනෙකුට නෙමේ හැකියාව තිබෙන්නේ තමන්ටමයි. ඉතින් ඒක නිසා මම හිතනවා දෙපයින් සිට ගතිමි. එතුමා තවත් බොහොම අපූරු කතාවක් කිව්වා. මම මෙතෙන්ට ආවේ බොහොම මහන්සි වෙලා දුක් විඳලා කියලා. අපි මේ කතාවත් මම හිතනවා ආදර්ශයට ගනිමු. ඒක මම හිතනවා නීති ශාස්ත්‍රයේ ඉන්න පිරිසට පමණක් නෙමෙයි. සමාජයේ සෑම තරාතිරමකටම දෙපයින් නැගී සිටින්නේ කොහොමද කියන එකට පූර්ව ආදර්ශයක් වේවි. අපි කෙටි විරාමයක් අරගෙන
කතා කරමු. හොඳයි විරාමෙන් පසුව යලිත් කතා කරන පොත් දෙපයින් සිට ගතිමි. මේ කෘතිය පිළිබඳව අපි කතා කරමින් සිටියේ. මම කැමතියි ඔබේ ඒ ළමා කාලයත් එක්ක අම්මා තාත්තා එක්ක ගෙවපු ජීවිතෙත් එක්ක කොහොමද තමන්ගේ ජීවිතයට පියවරෙන් පියවර එකතු වෙච්ච පන්නරය කොයි විදිහටද ඒ ශක්තිය ලැබෙන්නේ මම වසන්ති මේ අපේ තාත්තට වුමනා කරලා තිබ්බේ මම වෛද්‍යවරයෙක් කරන්න. ඉතින් මම විද්‍යාංශයෙන් තමයි කටයුතු කළේ. නමුත් මට තිබුණු ඒ හැකියාවන් මගේ ඇඟේ තිබුණු දේවල් මගේ පාසලේ ගුරුවරු දැක්කා. විශේෂයෙන්ම කතිකත්වයේ කියන එක පන්තියේ පාඩම් පොත අර හයියෙන් වරණගල කියනවා. එතකොට ඊට පස්සේ ඒක කියුවට පස්සේ ඒක දැකපු මගේ විජේසේකර කියන පාසලේ 6 වෙනි පන්තියේ හිටපු ඒ අපේ ගුරුතුමා මාව නාට්‍යයකට ගන්නවා. ඒකේ පුදුම දේ කියන්නේ විනිශ්චකාරවරයා තමයි මම. ඉතින් ඒක නිකන් අර දෛවෝපගත සිද්ධිය. ඉතින් එතුමා මාව තීරණය කරන මෙයාගේ මේ කටහඬ සහ කට තියෙන නිසා එයාට ඒක දෙන්න ඕනේ. ඉතින් මම මේ චරිතය කරපු එක අවසානයේට මේ දක්වා ගමන් කරයි කියලා කවදක්වත් හිතන්නේ බෑ. ඉතින් මේ චරිතය කරලා මේ නාට්‍ය තරඟෙන් අපි දිනුවා. එතකොට විජේසේකර ගුරුතුමා තාත්තට කිව්වේ මෙයාව නම් මේ පැත්තෙන් යවන එක හොඳයි. මට කතිකත්වයේ තියෙන. හැබැයි තාත්තා කිව්වා නෑ නෑ බලමු සර් අපි මේ ડોක්ටර් කෙනෙක් වෙන එකනේ හොඳ. ඉතින් අපි ඒ ගැන බලමුයි කියලා කිව්වා. නමුත් ඊට පස්සුවත් මම දැන් ඊට පස්සේ අපස උසස් පෙළ ආවහම මම ඒ පන්තියේ මගේ විද්‍යාංශයේ පන්තිය නෙමෙයි මම ඉන්නේ කලාංශයේ ගිහිල්ලා. ඉතින් ඒ කලාංශයේ කටයුතු කරනකොට මට පුරුද්දක් තිබුණා කවි ලියන්න. ඒ කාලේ හිටිය විශේෂ අපේ කිවිණි 70 දශකයේ වසන්ති එතකොට මේ මොණිකරුවන් පතිරණ එතකොට බුද්ධදාස ගලප්පති මහගමසේකර මේ ඉන්නවා. ඉතින් ඒ අය ඉන්න ඒගොල්ලන්ගේ කවි කියවනකොට මට ආසාවක් ඇති වුණා ඒ දේ ලියන්න. ඉතින් මගේ තියෙන හැකියාවන් සහ මට හොඳට මේ අත්අකුරු බෝල අකුරු ලියන්න පුළුවන් සිංහල ලිවීම ඡාගය ඔක්කොම මම ලබා ගත්තා. ඉතින් ඒ නිසා මට ඒ කවි හදලා ඒ අපේ බිත්ති පුවත්පතේ ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒ ටික මම පස්සේ පොතක් හැටියට කියන්නේ පොතක් කැටියර කියන්නේ ඒ ටික එකතු කළා මේ අර ස්පයිරල් බයින්ඩ් කරලා ඉවරලා ඒ ඉදිරිපත් කළාම ඒකට හම් වුණා වසරේ හොඳම නිර්මාණාත්මක කෘතිය සිවගුරුනාදන් ත්‍යාගේ. ඉතින් එතකොට මට ඒ ඒකෙන් පෙනුන දෙයක් තමයි මට ලිවීමේ හැකියාව තියෙන බව. ඉතින් ඒ කාල තුලදී මගේ ලිවීමේ හැකියාවෙන් මගේ යාළුවෝ ප්‍රයෝජන ගත්තා. ඒගොල්ලන්ගේ පෙම්බතියන්ට ලියන්න අර අකුරු ලියන්න පුළුවන් ලස්සන. ඒකයි නිසඳ සඳා ඒගොල්ලෝ ඒවා ලියලා. ඔහො ඒවා ලියලා ඒගොල්ලෝ දෙනවා ගිහිල්ලා. ඉතින් ඒගොල්ලන්ගේ ඒවා හැටියට තමයි අර ඒගොල්ලන්ගේ පෙම්බතිය හිතන්නේ පසු කාලෙක තමයි ඒගොල්ලෝ දැනගන්නේ මම තමයි ඒව ලිව්වේ කියලා. ඉතින් ඔහොම ගියලා තමයි නාට්‍ය ශාස්ත්‍රයට පිටුසුනේ නෝබර්ට් ජේ මයර් සමග සම්බන්ධ වුණාම මම ඒ අංශයෙන් ගිහිල්ලා මට එතකොට මේ කත් මේ හඬ හසුරුවන විදිය ඒ අභ්‍යාස ඔක්කොම නෝබර්ට් ජේ මයර් අපිට කළා. එතකොට ශ්‍රියන්ත මෙන්ඩිස් අපේ ජයන්ත චන්දසිරි ඒ කමලද්දරාජ් ඒ තුන්දෙනාත් මාත් එක්ක තමයි එකට ඒ අභ්‍යාස කළේ. ඉතින් ඒකේ වැඩමුළුවෙන් ප්‍රතිඵලයක් තමයි අනේ අබ්ලික් වුණේ. ඒක මේ ඒ කාලේ තිබ්බ අබ්ලික් අබ්ලික් කියන අපේ තරුණයන් අතර කතාව. ඒ නිසා ඒ නෝබර්ට් ජේ මයර්ට වුණා මේ තරුණයන්ගේ ප්‍රශ්න හින්දා මේක අබ්ලික් කියලා දාලා සිංහල කෑල්ලකුත් ඇඩ්‍රැට් කළා අනේ අබ්ලික් කියලා නම දැම්. ඉතින් එහි කපුවගේ ප්‍රධාන චරිතය මට රඟපාන්න හම්බුණා. ඉතින් ඒ தත්ත්වයේ උඩින් තමයි මම ඊට පස්සේ සෝමලතා සුභසිංහ ගාවට ගිහිල්ලා එතුමිය මාව එකපාරටම ගත්තා. මොකද ඒ පුහුණුව තියෙන ඉඳ එතන කරනකොට තමයි තාත්තා කිව්වේ ওই නාට්‍ය නටන හිටියා ඇති. දැන් තමුන්ගේ වැඩක් බලා ගන්න ඕනේ කියලා එයාම නීති විද්‍යාලයට මම දැන් මාව මේ වෛද්‍ය විද්‍යාලයට අනේක් කරන්න බෑ මොකද ලකුණු මදි ඒවට යන්න. ඉතින් ඒ නිසා නීති විද්‍යාලයට ගිහිල්ලා මගේ තාත්තා ඒ පෝරමේ පුරවලා මෙහෙම මාව ඇතුළත් කළා. ඉතින් නීති විද්‍යාලයේ ඉන්න කාල සීමාව තුලත් මම විවිධ අංශ වලින් ඔය එහි තියෙන ජූරි ඇමති මේ තරඟ කතික තරඟ ඒවා මේ දේවල් කරලා තමයි නීති වෘත්තියට පිවිසෙන්නේ. නීති වෘත්තියට පිවිසුනහම මට කවුරුත් පිටිපස්සේ හිටියේ නෑ වසන්ති. ඒ කියන්නේ මට මගේ පරම්පරාව ඉස්සර නීතියට පිවිසෙන අට්ටියගේ පරම්පරාවේ ඉන්නවා නීති වෘත්තියේ ඉන්න. මට කවුරුත් එහෙම තිබුණේ නෑ. මම අපේ තාත්තා බැංකු නිලධාරිය. ඉතින් ඒ බොහොම අමාරුවෙන් අපේ පවුලේ පස් දෙනයි. එයා ඒ බොහොම අමාරුවෙන් තමයි අපිව හදාගෙන අපි කුලියට ඉඳලා ඒ දේවල් කරගත්තේ. ඉතින් මාව නීති විද්‍යාලයට ඇතුළත් කළේ එයාගේ ලොකු බලාපොරොත්තුව. ඉතින් මම ඒක ඉෂ්ට කරන්න තීරණය කළා. ඒ අංශයෙන් ගියා. ඉතින් මම හිතුණා මට අර අභිනය ඒ කටහඬ කියන දේ මට නීති වෘත්තියේ විශාල
පිම්මක් යන්න හැකියාවක් ලැබුණා. ඒතකොට අර කට්ටිය නාට්‍ය සහ සිනමාවේ ඒ ඒගොල්ලෝ පෙරලි කරනකොට මම මේ විනිශ්චයකාරතුමාලා ඉදිරිපිට ඒ පෙරලිය කරන්න මට පුළුවන් වුණා. ඉතින් මට ඒකේ සාර්ථකත්වයේ උඩ මම මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමයි පහළම තරයෙන් පටන් ගත්තේ. එතන ඉඳන් මම අභියාචන අධිකරණය දක්වා සියලුම අධිකරණවල මට අපරාධ නීතියට අදාළව කටයුතු කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ ක්‍රමානුකූලව මගේ අවුරුදු 10 සම්පූර්ණ වෙනකොට මම කල්පනා කළා මගේ ඒ අත්දැකීම වෘත්ති අත්දැකීම මම දෙන්න ඕනේ කියලා අපේ කනිෂ්ඨ නීති ප්‍රජාවට. ඒ නිසා ඒ අයව ගෙදරට ගෙනල්ලා අවසන්ති මම ගෙදරට ඒ අයව ගෙනල්ල නොමිලේ කන්න දීලා ඒ අයට අපි ඒ අභ්‍යාසමන් කියලා දුන්නා. ඒ කොහොමද උසාවියක හැසිරෙන ආකාරය, අලුතෙන් නඩුවක් කටයුතු කරන කොහොමද කරන්නේ, හරස් ප්‍රශ්න අහන්නේ කොහොමද, ඒ දේවල් ඔක්කොම මං කියලා දුන්නා. ඒ ඇයට ඒ ශාස්ත්‍රීය දිකටම යන්න. ඉතින් මට ඒකෙන් තෘප්තියක් තිබෙනවා. ඉතින් මේ සියල්ලම කටයුතු කරන අතරතුරදී ඔය ගුණ කරගත්ත දේවල් තමයි මම ක්‍රමක්‍රමයෙන් ඒ දේවල් සකස් කරන්න පටන් ගත්තේ. ඉතින් මට හිතුණා ඒක සමාජයට වැදගත් වෙయ్య අපේ අපිට බාහිර ක්‍රියාවන් පාසලක බාහිර ක්‍රියාවන් කරන ගැන තමයි මට ඕකේ ලොකු පණිවිඩයක් කියන්න ඕනි කියලා වසන්තී. මොකද මගේ දරුවන්ටත් මම ඒක පුරුදු කළා. මම කියන්නේ දෙමව්පියන්ට කාමරයක තියලා මේ හැමදාම ටියුෂන් යවලා මේකටම යොමු කරලා විතරක් පුද්ගලෙක් හදන්න එපා. රොබෝ පුද්ගලෙක් කරන්න එපා. රොබෝ පුද්ගලෙක් වුණත් සමාජයට වැඩදායි පුද්ගලෙක් නොවන නිසා ඔහු ඇවිල්ලා හොඳ උගතෙක් වෙන්න පුළුවන්. ඔහු ඇවිල්ලා ඊට පස්සේ කරන්නේ යාන්ත්‍රිකව හැසිරෙනවා. ඔහුට තේරෙන්නේ අනිත් මිනිස්සුගේ තියෙන දුක. ලේ ගඳ සුවඳ තේරෙන්නේ. ඉතින් ඒක ගුණාංග නැහැ. කිසි දෙයක් නැහැ. කෘතිමව හැසිරෙන්නේ දර දඬුයි. ඔය ඒ වගේ පාලනේ ඉන්න ඉහළ නිලධාරීන් බලන්න අද යම් යම් තැන්වල ඉන්න නිලධාරීන් අරන් බලන්න ඒ නිලධාරීන් කොච්චර දර දඬුව කටයුතු කරන හොඳ උඟත් අය. මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔබ එසේ වන්නට හේතුව සාහිත්‍ය ඇසුරු කිරීම, කලාව ඇසුරු කිරීම විය නොහැකි. අනිවාර්යයෙන්ම අසන්ති ඒක අනිවාර්ය දෙයක්. ඒකට පුඩා ඒක සිංහලද දෙමළද ඉංග්‍රීසිද කියන එක මෙතන අදාළ නැහැ. සාහිත්‍ය කියලා කියන්නේ මිනිස්යාගේ මේ ඉන්න යක්ෂෙක් අපේ හැම ශරීරය තුළම ඉන්නවා. අපි කරන්නේ ඒක ආගමානුකූලව සහ ඒ සාහිත්‍ය තුළින් පාලනය කිරීම. සාහිත්‍ය තමයි ඒ කියන යහපත් පුරුෂයෙක් ඉදිරිපත් කරන්න හොඳම සාධකය. ඒක තුළ යන පුද්ගලයා කවදාවත් වරදින්නේ නැහැ. ඔහුට පුළුවන් සමාජයේ ඕනෑම එන ප්‍රශ්නයකට මුහුණ දෙන්න. ඔහුට ශක්තිය ඇති වෙනවා. ඒ ශක්තිය ඇති වෙන්න පුළුවන්න්නේ පරාජිත හැඟීම ඇති වෙන්නේ. ඒ යම් කිසි දෙකින් පරාජය වුණත් ඒක තමන්ගේ හොඳ තත්ත්වයකට පෙරලගෙන තමන් ඉදිරියට යන්න ඕනේ කියන සිතුවිල්ල ඒ අයට ඇති වෙනවා වසන්ති. අන්න ඒක තමයි අපි ඇති කරන්න ඕනේ. ඉතින් මගේ බලාපොරොත්තු වුණේ මේක මට මේ ආදායමක් ලබා ගන්න නෙමෙයි. මේක තුල අපේ ගොඩක් නීති මහත්තු කැමති නැහැ තමන්ගේ ජීවිත කතාව කියන්න. මොකද සමහර අය කැමති නැත්තේ කියන දේකුත් නැති වෙන්න පුළුවන්. එහෙම කියන්න තිබුණා වුණත් එහෙන් ලියන්න බැරි වෙන්න පුළුවන්. ඒතකොට ඒක සල්ලි දීලා ලියනවට වඩා මවිසින් මේක ලියලා මම ඒකෙන් ඉස්සර තෘප්තියක් ලබන්න පුළුවන් වුණා නම් මට ඒක සමාජයේ දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා මම කල්පනා කළා. ඉතින් ඒ නිසා තමයි මම ඒක මුල සිටම ක්‍රමානුකූලව ලියාගෙන ආවේ. අඩුම ගන්න දැන් මම වෘත්තියට පිවිසෙනකොට මේ නීති වෘත්තිය අපේ අය හිතනවා මේ කාර් එකක් තියෙන්න ඕනේ. කාර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම බස් එකේ ගිහිල්ලා තමයි අවුරුදු 3ක් කාර් එකක් ගත්තේ. ඒක බොහොම අමාරුවෙන් ඉතුරු කරලා ඒ දවස්වල වසන්ති අපිට තිබුණා පල්ලෙහා මේ ඩෑම් ස්ට්‍රීට් එකේ පල්ලෙහා තැපල් කන්තෝරුව. ඒ තැපල් කන්තෝරුවට ගිහිල්ලා මම ඒ තැපල් මුද්දර කියලා තියෙනවා ඒවෙන් තමයි ඉතුරු කරන්නේ. ඉස්සර විතරම් ඔය මං කියන 83 දශකේ 83 බකවානුව. එතකොට ඒ කාල තුලදී ඒ කියන විදිහට තමයි ඉතුරු කිරීම පුරුදු කරගත්තේ. ඉතින් එහෙම කරලා පළවෙනි වාහනේ ගත්තේ මම උදාම සන්තෝෂයෙන්. ඒ දේ මොකද මට ඕන කරලා තිබ්බ අන්රෙජිස්ටර් දෙයක් ගන්න. ඒක කරගෙන අපි ඊට පස්සේ ඉදිරියට ගියා. ඔබතුමීට මං කියන්නේ මගේ වාහන පවා මම ඒ මගේ කනිෂ්ඨ නීතිවරුන්ට පාවිච්චි කරන්න මම ඉඩ දෙනවා ඒගොල්ලන්ගේ මගුල් ගෙවල් වලට. මට දැන් ඇවිල්ලා කිව්වහම මට ඒක සතුටුයි කියන්නේ. මගේ කනිෂ්ඨ නීතිවරු ඇවිල්ලා සර් මේ මං විවාහ වෙනවා එන්නේ සර් මේකට කියලා. එහෙම මගේ පළවෙනි තෑග්ග මේ ඔයාගේ විවාහ ජීවිතේ ගමන යන්න ඕනේ මගේ වාහනේ. ඉතින් මට ඒ දවස්වල සුදු පාට බෙන්ස් රථයක් තිබුණා. ඒක ඒගොල්ලෝ කවදාවත් හිතන්නේ නැහැ මේ සල්ලි දීලා විශාල ගාණක් දීලා ගන්න වෙන්නේ. ඉතින් ඒ ගමන ගිහිල්ලා එනකන් ඒ වාහනේ එයා පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දේවල් කවදාකවත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච නැති දේවල්. ඔබතුමීට කියන්න එක දවසක් මගේ මට රසවත්ම දේ මම සතුටු වෙන දේ මගේ වාහනය මගේ දෙවෙනි වාහනේ තියෙන වෙලාව අලුතෙන්ම ගෙනාපු ගමන් මගේ අපේ මහාධිකරණයේ හිටිය කාන්තාවකට දරු ප්‍රසූතියක් කරන්න අවශ්‍ය වෙලා අමාරු වුණා.
අමාරු වෙච්ච වෙලාවේ දැන් අපේ වැඩ කරන මගේ හිතවත් ඒ සිරිසේන එයා ඇවිල්ලා කිව්වා මේ සර් මෙන්න මෙහෙම අමාරු තත්ත්වයක් තියෙනවා මොකද කරන්නේ කවුරු කොයි හරි වාහනේ කියන්නද මං කෝ නෑ මගේ වාහනේ කියන්නේ හැබැයි වාහනේ යනකොට ඇයර දරුවා හම්බුණා කහණේදී මුළු වාහනේම සම්පූර්ණයෙන් ලේන් තෙත් වෙලා අර මිනිස්සු බය වෙලා මේ සර්ගේ අලුත් වාහනේ මං කිව්වා නෑ මට ලවසනාවක් ඒක දරුවෙක් ඉපදෙන්න මගේ වාහනේ පාවිච්චි වුණා කියන්නේ. ඉතින් මට ඒක සතුටුයි. අන්න ඒ වගේ දේවල් ඒ දරුවා දැන් මට ඒ ලොකු වුණාම අම්ම ගෙල්ල පෙන්නකොට අධිකරණ තාමත් රැකියාව කරනවා. ඉතින් මට ඇති වෙන සතුට කියලා නීම කරන්න. ඉතින් මේ වගේ දේවල් තමයි වසන්ති අපිට මුදල් නෙමෙයි හැමදේම. අපේ වාසනාවත් එක්කම අපිට ලැබෙන දේවල් අපි මිනිස්සුන්ගේ ප්‍රයෝජන සඳහා ගන්න ඕනේ. ඒක තමයි මම මේ පොතේ කැටි කොට දක්වන්න උත්සාහ කළේ කියලා මම කියන්නේ. අවසානයේ අපි ගෙනියන්නේ ඔච්චරයි. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා අපි අපේ ජීවිතයේ මේ අත්දැකීම් එක ඵලදායී ලෙස ජීවත් වීම තමයි අවසානයේදී අපිට තෘප්තියක් ලබන්න සතුටක් ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ. තවත් තුරුතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසු යලිත් කතා කරන පොත් අපරාධ නීතිය පිළිබඳව තමයි ඔබතුමා කටයුතු කළේ. දැන් ඒ කාලය තුළ ඔබේ වෘත්තීමය ජීවිතය තුළ ඔබට සුවිශේෂී අත්දැකීම් බොහොමයක් ඇති. මං ඒකෙන් එක අවස්ථාවක් ගැන ඔබ කතා කරනවා නම් සතුටුයි. ඔව් ඒක එක අවස්ථාවකට එනකොට අපි කියන්න ඕනේ අපේ සමහර අය හිතනවා නීතිච්චවරු කියලා කියන්නේ මේ කළු කබාය ඇඳගත් මේ දරුණු පුද්ගලයෝ කියලා. අමානුෂික. අමානුෂික තත්ත්වය තමයි හොඳ මෝචනය ඔබතුමේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ දරුණු පුද්ගලයෝ ඉන්නවා කියන එක තත්ත්වෙ මම කැමති නෑ. කියන්නේ මොකද ඒ අතර ඒ වගේ පුදුලු ඉන්න පුළුවන් අපි කියන්නේ ඕන තැනක ඉන්නවා එහෙමයි. නමුත් ඒ අතර සුන්දර මිනිසුන් සහ කාන්තාවන් ඉන්නවා අනන්තවත්. ඒ අයගෙන් වැඩෙන සේවය ගැන අපි කල්පනා කරනවා. අපි මේ තියෙන වෘතිය අපිට කොච්චර වුණා වෙනවද අහිංසක පුද්ගලයෙක් යම්කිසි චෝදනාවකට ලක් වුණාම ඒ පුද්ගලයාව අරගෙන පොලිසිය දැන හෝ නොදැන ඒ දේවල් හඳුන්වා දීමක් කරනවා. දැන් මේ අපි කොටකෙතන නඩුව හොඳම උදාහරණයක් ඇරෙන්න මම සඳහන් කරන්න පුළුවන්. ඒ කොටකෙතන නඩුව සම්පූර්ණයෙන්ම පොලිසියට කරගන්න දෙයක් නැහැ. මොකද එතන ඝාතන ගොඩක් සිද්ධ වුණා. ඒක නිසා සමාජයට පෙන්වන්න කෙනෙක්ව හඳුන්වා දුන්නා. දෙන්නෙක්ව. ඒ දෙන්නව හඳුන්වා දීලා තවත් පුද්ගලයෙක්ව සාක්ෂිකරුවෙක් හැටියට ගත්තා. ඒ අරගෙන නඩුව පැවරුවට ඔවුන් නෙමෙයි මේක කරලා තියෙන්නේ. DNA තාක්ෂණය අපි උපයෝග කරගෙන පෙන්නවා ඒ අයගේ DNA නෙමෙයි අර මැරිච්ච අයගේ ඒ දූෂණය කර ලක් වෙලා තමයි මරණ ලද්දේ. එතකොට ඒ අයගේ DNA සමග සම්පාත වෙන්නේ නැහැ කියලා. නමුත් වාසනාවට මම කියන්නේ මේ ඒ DNA පරීක්ෂාව කරනකොට ඒක ඇතුලේ තිබුණා නියම පුද්ගලයාගේ DNA. ඒ කියන්නේ DNA මේ තියෙන කම්පියුටරය තුල. ඒ ඉස්සෙල්ලා ඒ පුද්ගලයා වත්තරංගුට අරගෙන ඔහුව නැති වෙලා ඊට පස්සේ ඒ කාලේ වෙනවා. ඒතර ඒ DNA පරීක්ෂාව තිබුණ වාර්තාව හංගලා තිබුණේ. අපි මහේස්ත්‍රාත් අධිකරණයේ මාත් සමග හිටියේ කනිෂ්ඨ නීතිවරු ඒ සමග මහන්සි වෙලා ඒ දේවල් ඒවා හංගල තිබ්බ දේවල් අපි ගෙනාවා අධිකරණය. ගෙනල්ලා පෙන්නවා මේ තියෙන DNA වාර්තාව තමයි නියම පුද්ගලයා. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. ඒ වෙනුවට තමයි මේ දෙන් අයව හඳුන්වා දෙන්නේ කියලා. මෙන්න මේ නිසා අර අහිංසක පුද්ගලයෝ ජීවිතයේ බන්ධනාගාරය තුළ මරණ දඬුවම් ක්‍රියාත්මක නොවුණාට මරණ දඬුවම් නියම වෙනවා. ඔවුන් සදාකාලිකව ඇතුලේ ඉන්න වෙනවා. ඒ තත්ත්වයෙන් මුදව ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ සියලුම දේවල් අපි කෑ ගහලා කියන දේවල් පමණක් අරගෙන නඩුකාරතුමාලා විශ්වාස කරන්නේ නැහැ. දැන් සමහරු කියනවා අපි මුදලක් ලොකුවට අරගෙන ඒ වෙනුවෙන් අඩි හප්පල කතා කරාම අධිකරණයෙන් මේ අපරාධකරුවෝ ඉවතට යනවා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. එතකොට ඒ කරන්නේ අපිට නෙමෙයි අපහාස කරන්නේ විනිශ්චයකාරතුමා. හයි අපි අඩි හප්පිය පල්ලියට විනිශ්චයකාරතුමා නිදහස් කරනවා නම් එතුමාගේනේ අපහාසය. එතුමා එහෙම කරන්න බෑ. ඒ වගේ අය වැරදි තීරණ දුන්නොත් ඊට ඉහළ අධිකරණයක් තියෙනවා වසන්ති. එතකොට අභියාචන අධිකරණයෙන් තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයද. ඒ නිසා මේ දේවල් පිළිබඳව මහා අධිකරණයේ කටයුතු කරනකොට මම කියන්නේ හැම නීතිත මහත්මයෙක්ව සූදානම් වෙන්න ඕනේ. තමන්ට ජීවිතය ලබා ගන්න දෙන්නේ ඒ අය. තමන්ට ජීවිතය දෙන්නේ මුදල නෙමෙයි. ඒ අය ජීවිතය දීලා බලාපොරොත්තු වෙන්නේ ඔවුන් හිරගෙට යන්න නෙමෙයි ගෙදර යන්න. ඒතර මම හරස් ප්‍රශ්න අහනකොට අපේ නීති ප්‍රජාවට කියන්නේ ඔබ හරස් ප්‍රශ්න ඇසීම තුළ හිරගෙට යවනවාද ඊළඟ ගෙදර යවනවාද කියලා තීරණය වෙන්නේ ඔබේ හරස් ප්‍රශ්න තුළ. ඒ නිසා පරිස්සමෙන් ක්‍රමානුකූලව අවශ්‍ය දේ පමණක් දැනගෙන පාඩම් කරලා හොඳට ගිහිලා කරන්න. ඒ කලාට නඩුව පෙරදුනට කමන්නේ. ඒ විනිශ්චයකාරතුමා ඒ තීරණය දුන්නට ඔබ අසන්තෝෂ වෙන්න ඕනේ නැහැ. ඉහළ අධිකරණයට යන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වයේ කළාම
ඒ පුද්ගලයෝ ඇවිල්ලා කියනවා සර් සර්ගේ යුතුකම හරියට කළා කමක් නැහැ සර් අපි අභියාචනයක් දාමු අපි ඇපීල් එකක් දාමු කිය. අන්න ඒ තත්ත්වයට ඔබ හැඩ ගැහෙනවා නම් මේ දරුවෝ ඔබ පුරුදු කරනවා නම් මේ නීති වෘත්තියට එන්න ඔවුන්ට මහන්සි වෙන්න කියලා දෙන්න ඔවුන්ට ඒ පහසුකම් සරසන්න ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න ඉංග්‍රීසි අධ්‍යාපනය නැතුව ඉදිරියට යන්න අමාරුයි මේ වෘත්තියේ. ඒක අවසාන එක නෙමෙයි අපි සිංහල භාෂාවෙන් කටයුතු කරලා සිංහලෙන් කතා කරලා ඒ අධිකරණය ජයගත්තට හැමතිස්සෙම කරන්න බෑ ඉංග්‍රීසි අධ්‍යාපනය නැත්තම් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි නීති විද්‍යාලයටත් ඒක ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා වසන්ති අපි කියන්නේ මේ වෘත්තිය ඉතා උතුම් වෘත්තියක්. ඒ වෘත්තියට පිවිසෙන්න අපි බලාගෙන ඉන්න අයට අපි අත දෙන්න සූදානම්. නමුත් ඒ ආවට පස්සේ වෘත්තිය කෙලසන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටිනාකම තියෙන්නේ. ඒකට මේ පොත හොඳ උදාහරණයක් වෙනවට කිසිම සැකයක් නැහැ. ඔබේ ජීවන ගමනෙත් ඒ වගේම වෘත්තීය ගමනෙත් මම හිතනවා අපි සමාජයේට මට අපි හැම කෙනෙකුටම විශාල පූර්වාදර්ශයන් සපයනවා. ඒ නිසා ආරාධනා කරනවා අපි තවදුරටත් ඔබේ ඒ වෘත්තීය ජීවිතය තුළ බොහෝ දේවල් අපි කතා කරමු අනාගතයේදී. අද දවසේදී අපි ස්තුතිවන්ත වෙනවා නීතිඥ ජනාධිපති නීතිඥ UR සිල්වා මහතාට. එතුමාගේ මේ ජීවිතේ ලැබපු වෘත්තීය අත්දැකීම් ඒකම ජීවන ගමනේ අත්දැකීම් එක්ක දෙපයින් සිට ගතිමි. මේ කෘතිය පිළිබඳව කතා කරන්නට එක් වුණාට ඉතින් තව තවත් ලිවීමේ කටයුතු වැඩි දියුණු කරගන්නට හැකියාව ලැබෙනට කියලා ප්‍රාර්ථනා කරන ගමන්. ස්තුති වසන්ති මට මේ අවස්ථාව සලසා දුන්නා. මොකද ඔබතුමිය මේක අගේ කිරීම මට ලොකු දෙයක්. මත සමාජයේ දැනගන්න ඕනේ අපි ලේකෝ ලියලා තියාගත්තර වැඩක් නැහැ. ඉතින් සමාජයට කැමති නම් ඒක බලන්න බලලා ඉවරලා ඒකෙන් යමක් ගත්තොත් මගේ සතුට අන්නේ දේ තමයි. හොඳයි එහෙමනම් අපි අද දවසට සමුගෙන යනවා. සුබ දවසක්.